හරි අවබෝධය කියලා ලියලා පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්නකෝ. අපිට කියනවා සාහිත්‍ය යන්න කෙටියෙන් විස්තර කරන්න කියලා. ප්‍රශ්නේ ලියා ගන්නකෝ. යම් කිසි භාෂාවක් උපයෝගී කරගෙන රස ජනනය කරන කලාව සාහිත්‍ය කියලා අපිට කියන්න පුළුවන් නේද? එහෙම නැත්නම් මේ සහුඩු දෙයාගේ මනසේ රසවත් වූ සතුට උපදවන හැඟීම් ඇති කිරීමට සමත්වන නිර්මාණාත්මක ගද්‍ය පද්‍ය කෘති අපිට සාහිත්‍ය කියලා කියන්නත් පුළුවන්. හරිද? හරි මෙහෙම ලියාගමු. සහෘද මනසේ රසවත්තු සතුට උපදවන හැඟීම් සහෘද මනසේ රසවත්තු සතුට උපදවන හැඟීම් ඇති කිරීමට සමත්වන නිර්මාණාත්මක ගද්‍ය හා පද්‍ය කෘති මේ ඔන්න මම නැවතත් කියනවා සහෘද මනසේ රසවත් වූ සතුට උපදවන හැඟීම් ඇති කිරීමට සමත්වන නිර්මාණාත්මක ගද්‍ය පද්‍ය කෘති වේ. හරිද? හරි. ඊළඟට අහනවා සාහිත්‍ය කරුවාගේ ප්‍රධාන මාධ්‍ය වන්නේ කුමක්ද කියලා. මොකද්ද සාහිත්‍ය කරුවාගේ ප්‍රධාන මාධ්‍ය ළමයි? භාෂාව. හරි ලියා ගන්න එහෙනම් භාෂාවයි කියලා. ඊළඟ ප්‍රශ්නේ ලියලා පිළිතුර හොයලා කියන්න. නිර්මාණකරුවෙකු තුළ තිබිය යුතු මූලික ගුණාංග මොනවාද? කියන්න පුළුවන් ද පුතේ පිළිතුර? නිර්මාණකරුවෙකු මොනවාද? ඕ නිවැරදි ලියාගන්න ප්‍රතිභාව ගොඩක් හොඳයි. ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සතතාභ්‍යාසය. ඕ නිවැරදි අක්ෂර විඤ්ඤාසය ලියන්න. ප්‍රතිභාව ව්‍යුත්පත්ති සතතාභ්‍යාසය. නිර්මාණකරුවෙකු තුළ තිබිය යුතු මූලික ගුණාංග. ඊට අමතරව කියනවා නම් මේ සමාජයේහි රුචි අරුචිකම් හා ප්‍රතිභාව සැලකීම, භාෂා ඥානය පුළුල් වී තිබීම, භාෂාවේ බුද්ධිමය මෙන්ම හෘද ගෝචර කොටස් දැන ගැනීම. හරි මූලික වශයෙන් අපිට මේ ටික කියන්න පුළුවන්. ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සතතාභ්‍යාසය. හරි ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. සාහිත්‍ය නිර්මාණ විචාරය යන්න ඔබට හැඟෙන්නේ කෙසේද? හතරවෙනි ප්‍රශ්නේ. හරි ලියන්නකො ප්‍රශ්නේ. ලියලා මට පිළිතුරක් කියමු. ඔයාලට හිතෙන්නේ මොකද්ද මේ සාහිත්‍ය නිර්මාණ විචාරය කියලා කියන්නේ? ඕ ඒකත් ගන්න පුළුවන්. ඔයාලට හිතන විදිහට අදහසක් තියෙනවා මෙන්න මේකයි කියලා. හරි ලියා ගන්නකො පුතේ. කිසියම් සාහිත්‍ය කෘතියක හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර. කිසියම් සාහිත්‍ය කෘතියක ගුණ දොස් විමසීම. කිසියම් සාහිත්‍ය කෘතියක ගුණ දොස් විමසීම හා
එම සාහිත්‍ය නිර්මාණය එම සාහිත්‍ය නිර්මාණය වින්දනය කිරීම. කිසියම් සාහිත්‍ය කෘතියක ගුණදොස් විමසීම හා එම සාහිත්‍ය නිර්මාණය වින්දනය කිරීම. එතකොට කිසියම් සාහිත්‍ය කෘතියක අන්තර්ගත වන ප්‍රකාශ වන දේ ගැන අපි විග්‍රහ කරන්න ඕනේ නේද? මේ එතකොට අපිට කියන්න පුළුවන් කිසියම් සාහිත්‍ය කෘතියක ගුණදොස් විමසීම හා එම සාහිත්‍ය නිර්මාණය වින්දනය කිරීම කියලා අදහසක් ලියන්න පුළුවන්. ඔබට හැඟෙන විදියට විචාරයේදී අවධානය යොමු විය යුතු අංග මොනවාද කියලා අහනවා. ලියාගන්න පස්වෙනි ප්‍රශ්නේ. ලියන්න ඊට පස්සේ විචාරයේදී අවධානය යොමු විය යුතු අංග මොනවාද කියලා අවබෝධයේ පස්වෙනි ප්‍රශ්නේ ලියලා මෙන්න මේ ටික ලියන්න. සාහිත්‍ය කරුවාගේ පරමාර්ථය, ඒ සඳහා ඔහු භාවිත කළ උපක්‍රම, ඔහුගේ පරමාර්ථය සාර්ථක වීද අසාර්ථක වීද යන්න, නිර්මාණකරුවාගේ භාෂාව. හරි, මේ ටික ලියන්නකෝ. ඉතුරු ටික මං කියන්නම්. හරි, ඊළඟට ලියාගන්න නිර්මාණකරුවාගේ භාෂාව. නිර්මාණකරුවාගේ භාෂාව. ඊළඟට උපමා, ඊළඟ කරුණ උපමා, කමාවක්, රූපක, උපමා රූපක, සංකල්ප රූප, ව්‍යංගාර්ථ, උපමා රූපක, සංකල්ප රූප, ව්‍යංගාර්ථ, වාචාර්ථ. ඊළඟ කරුණ බසෙහි විවිධාර්ථ වටහා ගැනීම. බසෙහි විවිධාර්ථ වටහා ගැනීම. බසෙහි විවිධාර්ථ වටහා ගැනීම. එනම් එනම් ඒකටම ලියන්න. එනම් මතුපිටින් පෙනෙන, එනම් මතුපිටින් පෙනෙන වාචාර්ථය, එනම් මතුපිටින් පෙනෙන වාචාර්ථය පමණක් නොව, එනම් මතුපිටින් පෙනෙන වාචාර්ථ පමණක් නොව ව්‍යංගාර්ථද අවබෝධ කර ගැනීම. පසෙහි විවිධාර්ථ වටහා ගැනීම. එනම් මතුපිටින් පෙනෙන වාචාර්ථය, වාචාර්ථය පමණක් නොව ව්‍යංගාර්ථද අවබෝධ කර ගැනීම. ඊළඟ කරුණ බසේ බුද්ධිගෝචර, බසේ බුද්ධිගෝචර වන කොටස, බසේ බුද්ධිගෝචර වන කොටස පමණක් නොව හෘද ගෝචර වන කොටසද දැන ගැනීම. බසේ බුද්ධි ගෝචර වන කොටස පමණක් නොව හෘද ගෝචර වන කොටසද දැන ගැනීම. ඊළඟට ඊළඟ කරුණ ආත්මාන් වීක්ෂණය. ආත්මාන් වීක්ෂණය.
ආත්මාන්වික්ෂණය කියන එක දන්න ඕනේ. තම හදවත තුළ හටගත් භාවමය අද්දකීම් සුදුසු වචනයෙන් කියාපෑම නේද? විචාරකයාගේ මේ හදවත තුළ ජනිත වන භාවය අද්දකීම සුදුසු වචනයෙන් කියාපෑමට හැකි වෙන්න ඕනේ. ආත්මාන්වික්ෂණය කියලා කෙටියෙන් ලියාගම්. හරි, ඔය ටික ප්‍රමාණවත්. තවත් අපිට ලියනවා නම් ලියන්න පුළුවන්. මේ ටික පමණක් ඇති නේද? කවින් විසින් මේ භාෂාව මනසේ සූක්ෂමව පරිහරණය කරලා තියෙන ආකාරය දැනගන්න ඕනේ නේද? කවිය නොයෙක් වචනවලින් නොයෙක් අදහස්ගෙන පෙර නොවූ ආකාරයේ නේද? පෙර නොවූ සැඟවුණු අරුත් ශබ්ද දැනි ඇති කරමින් පෙර නොවූ අපූර්ව නවතම රසයක් නිර්මාණය කරනවා නේද? සාහිත්‍ය හරි ලිඛිත අභ්‍යාස ඊළඟට කියනවා සාහිත්‍ය නිර්මාණයක රසය ඇති කිරීමට යොදාගනු ලබන උපක්‍රම කවරේද කියලා සාකච්ඡා කරන්න කියනවා. හරිද? සාහිත්‍ය නිර්මාණයක රසය ඇති කරන්න අපි මේක සාකච්ඡා කරන. ඔයාලට පැන්සලෙන් ඕනනම් මෙතන පිළිතුරක් ලියා ගන්න පුළුවන්. ඈ කෙටි. හරි, මේ සාහිත්‍ය නිර්මාණයක රසය ඇති කිරීමට නේද යොදාගනු උපක්‍රම මොනවද? භාෂාව නේද? රස ඇති කරන්න භාෂාව, සංකල්ප රූප, විරිත, රිද්මය නේද? භාවික ගුණය, ඒ වගේම අපූර්ව පද සංඝට්ටනය, උපමා, රූපක, අතිශෝක්තිය, ස්වභාවෝක්තිය නේද? ඒ වගේම මේ සාහිත්‍ය කෘතියකින් පාඨකයාට පෙර නොවිරු සතුටක් දනවන ආකාරයේ නේද? සතුටක් දනවන හැඟීම ජනිත කරනවා නේද? ඒ වගේම භාෂාව මනා ලෙස උචිත විදිහට නේද ප්‍රකාශ කරන අරමුණට අනුව සකස් කිරීම ඒකත් උපක්‍රමය. පද සංයෝජනය නේද? ඒක ව්‍යංගාර්ථවත් බවක් ජනිත වන ආකාරයට මේ රචනා කරනවා. වචනවල ශබ්ද දනිය, අර්ථවල වචනවල ශබ්ද දනිය හා අර්ථය හා ගැළපීම නේද? ඒතට ඒව කාව්‍ය කන්නේදී ඇතුළත් වෙන එක ඉතාමත් අත්‍යවශ්‍යයි. එතකොට ඒවැ ජීවිත අත්දැකීම් තුළින් ගැඹුරු භාවාත්මක වින්දනයක් ලබා දීම හා බුද්ධිමය සංවාදයක් නිර්මාණය තුළ තිබීම අවශ්‍ය වෙනවා. හරිද? එහෙනම් මේ සාහිත්‍ය නිර්මාණයක රසය ඇති කර ගැනීමට මොන වගේ උපක්‍රම දෙවදන්නේ? භාෂාව උපයෝගී කරගන්නවා, සංකල්ප රූප, විරිත, රිද්මය නේද, භාවික ගුණය, අපූර්ව පද සංඝට්ටනය, උපමා, රූපක, අතිශෝක්තිය, ස්වභාවෝක්තිය, එලිසමේ, එලිවැට නේද, විවිධ උපක්‍රම උපයෝගී කරගන්නවා. හරි, ඊළඟට ප්‍රායෝගික අභ්‍යාසවල තියෙනවා පහත දැක්වෙන්නේ වංග ලේඛක විභූති භූෂණ බන්දෝපාධ්‍යගේ පොතේ පංචාලි නවකතාවේ සිංහල පරිවර්තනය වන මාවතේ ගීතේ කෘතියෙන් උපුටා ගන්නා ලද කොටසකි. එහි දැක්වෙන පරිසර වර්ණනය පිළිබඳ ඇගයීමක් කරන්න කියනවා. හරි, කියන්න බලන්න. උපුටා අරගෙන තියෙන මේ කොටස තේචාන් මේ පරිසර වර්ණනය කියවන්න බලන්න. පරිවර්තනයේ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි. හරි, හොඳයි පුතේ. දැන් මේ මාවතේ ගීතය හනිද චින්තා ලක්ෂ්මි සිංහාරච්චි විසින් පරිවර්තනය කරලා තියෙන්නේ. මුල් රචකයා තමයි මේ වංග ලේඛක විභූති භූෂණ බන්දෝපාධ්‍යගේ මේ පොතේ පංචාලි කියන කෘතිය ඇසුරේ නේද? හරි, එතකොට මේ සම්බන්ධව මම ඔයාලට මේ පිළිබඳ ඇගයීමක් කරපු පිළිතුරක් එවනවා. පුළුවන් නම් ඒක පිටපත් කරන්න, එහෙම නැත්නම් ඔයාලා එක print out එකක් අරන් පුතේ ලිව්වත් කමක් නැහැ. එහෙම නැත්නම් පාසලේදී ලියන්න දුන්නොත් වලියන්න ඕනේ නිසා ඒක delete කරන්න එතෝ තියාගන්න ඕනේ. නේද? ඒතකොට මෙතන තියෙනවා බලන්නකෝ මේ නදිය. මේ නදී ඇති මේ සීතල කළු පාටගත් ජලයේ මල් විසිරුවා ඇති බව කියලා තියෙනවා නේද? එතකොට මේ ගංගාවේ ඉවුරු දෙපැත්තේ නැමිලා තියෙන ගස් මලින් බර වෙලා තියෙන ආකාරය අපිට මේක කියවනකොට චිත්‍ර රූප මැවෙනවා, මනසේ මැවිලා පේනවා නේද? ඒ වගේම ගංගා ජලයේ පහළට ගලාගෙන යනවා. එතකොට මේ මත මල් විසිරිලා තියෙනවා. මල් ඒ මල් නේද පාට පාට
මල් සමූහයක් තියෙන විවිධාකාර වූ වර්ණ සමූහයක් තියෙනවා. ඒත් මේ ගංගා ජලයේ තියෙන කළු පාට පසුබිමේ මේ කළු පාට පසුබිම වඩාත් හොඳින් ඉස්මතු වෙලා පේනවා, උද්දීපනය වෙලා පේනවා නේද? ඒත් මේ ගංගා ජලය ගලාගෙන යනකොට මතුවන නේද චංචල භවින් යුතු දර්ශනීය දසුනේ මැවෙන චමත්කාර සිතුවම් නේද බොහොමයක් තියෙනවා නේද? ඒවා අපිට දැනෙනවා. එතකොට මේ ගංගා ජලය සීතල සිහිල් වීමට මේ දෙපැත්තේ තියෙන නේද යුරුවල ගස් හැදිලා තියෙන එක, ඒ වගේම ඒකෙන් නේද වැසි මේ වැසි වර්ෂාවෙන් සරුසාර වුණු වෙලා තිබීමද හේතු වෙනවා. මේ වගේ දේවලුත් අපිට ගම්‍යමාන වෙනවා නේද? එතකොට අපිට මේක ගැන මේ ලස්සනට මේ පරිසර වර්ණනය පිළිබඳ ඇගීමක් කරන්න පුළුවන්. හරිද? ඒකේ භාෂාව චිත්‍රූප මැවෙන ආකාරයට භාෂාව හසුරුවලා තියෙනවා නේද? ඒකේ වාචාර්ථයේ වගේම මේ කොටසේ යම්කිසි ව්‍යංගාර්ථයක් ජනිත වෙනවා නම් ඒවත් ඉස්මතු කරමින් අපිට මේක ලස්සනට ලියන්න පුළුවන්. හරිද? මෙතන මොකක්ද කියන්නේ? උපමා අලංකරණය යොදලා තියෙනවා නේද? එතකොට ඒ යොදාගත් උපක්‍රම ගැන එහෙම මෙතනදී සඳහන් කළ ඒවා උපුටා දමමින් ලස්සන්ට මේක ලියන්න පුළුවන්. මං ඊවන පිළිතුරු අනිවාර්යයෙන්ම කියවන්න ඕන. හරිද? එහෙනම් අපි මේ කෘතිය පිළිබඳ පොඩ්ඩක් පොතක මහිම වැඩසටහනින් සති දෙකකට පසුව අපි හමු වෙනවා. මා මීට පෙර ඔබ සමග ගුරු ගීතය, මහල්ලා සහ මුහුද, සැබෑ මිනිසෙකුගේ කතාවක් කියන නවකතා ගැන කතා බහ කළා. ඒ වැඩසටහන් නැරඹූ ශ්‍රවණයේ මේ නවකතාවේ ය ගැන වංගමසින් කතා කරන්නේ වංග ජාතික විභූති භූෂණ වන්ද්‍යෝපාධ්‍යාය විසින් රචිත පොතේ පංචාලි කෘතිය ගැන. වංගමසින් රචිත එම නවකතාව මාවතී ගීතේ නමින් සිංහලයට පරිවර්තනය කළේ චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි. මේ නවකතාවේ පිටු 291යි. ලෝක පූජිත සිනමා අධ්‍යක්ෂ සත්‍යජිත් රාය් විසින් පොතර් පංචාලි සිනමා පටයකට නගනු ලැබුවා. බටහිර බෙංගාලයේ නිචින්දිපුර කියන පිටිසර ගම්මානයේ ජීවත් වෙච්ච දිලිඳු බ්‍රාහ්මණ පවුලක් වටා මේ කතාව ගෙතිලා තියෙනවා. ඒ පවුලේ දුර්ගා කියන කුඩා දැරිය, ඇගේ මල්ලි අපු, ඔවුන්ගේ දෙමව්පියන් වන හරිහර හා සර්වජයා සහ ඉන්දිරා නැන්ද වාසය කළා. දුර්ගා අපු මල්ලිට වගේම ඉන්දිරා නැන්දටත් හරි ආදරෙයි. ඉන්දිරා නැන්දගේ ඔඩොක්කුවට වෙලා කතන්දර අහන්න, ඇය ඉතුරු කරලා දෙන රස කැවිලි කන්න, ඇය ළඟ දැවටි දැවටි ඉන්න දුර්ගා හරි කැමති. සමහර වෙලාවට සර්වජයාට කේන්ති යනවා දුර්ගා මටත් වඩා ඉන්දිරා නැන්දට ආදරෙයිද කියලා. ඒ වගේම අපු මල්ලිත් එක්ක කැලෑවට යන්න, සමනඳු බලන්න, පළතුරු ගෙඩි කඩාගෙන කන්න, අම්මට හොරෙන් අඹ ගැටවලට ලුණුයි තෙලුයි දාලා කන්න, ඒ වගේ වැඩත් දුර්ගා කළා. සර්වජයා එක්ක දබර කරගන්න සමහර වෙලාවට ඉන්දිරා නැන්ද කොහේ හරි ඥාති නිවසකට ගිහිල්ලා ටික දවසක් යනකම් එන්නේ නැහැ. එහෙම වෙලාවට දුර්ගට හරි පාළුයි. එක දවසක් සර්වජයා එක්ක දබර කරගත්තු ඉන්දිරා නැන්ද ඥාති නිවසකට ගිහිල්ලා හුඟ දවසක් යනකම් ආවේ නැහැ. තමන්ගේ මිතුරියකුත් එක්ක ඉන්දිරා නැන්ද බලන්න ගිය දුර්ගා නැන්දට කිව්වා, අනේ නැන්ද ඉක්මනට අපේ ගෙදර එන්නකෝ කියලා. තරමක් උලෙන් පෙළුණත් දුර්ගාගේ කීම අහලා පහුවදා ඉන්දිරා නැන්ද සර්වජයාගේ ගෙදර ආවා. ඒ වෙලාවේ දුර්ගා හිටියේ නැහැ. සර්වජයා හොඳටම බැනලා ඉන්දිරා නැන්දව එලවගත්තා. උණෙන් පෙලෙමින් දැඩි සූර්ය රශ්මිය සහිත පාරේ ඇවිදගෙන ගිය ඉන්දිරා නැන්ද සිහි නැතුව ඇදගෙන වැටුණා. ඒ ආරංචිය සර්වජයාගේ නිවසට ලැබිලා ඔවුන් මහපාරට යනකොටත් ඉන්දිරා නැන්ද මෙලොව හැර ගිහින්. ඒ විදියට තමයි දුර්ගට ඉන්දිරා නැන්දාගේ ඇසුර නැති වුණේ. මේ අතර දුර්ගගේ තාත්තා හරිහර නගරයේ රැකියාවකට ගියා. ඔහු එවපු සුළු මුදලෙන් සර්වජයා කොහොම හරි නිවසේ වැඩ කටයුතු අරපිරිමැස්මෙන් කරගත්තා. සෝනමුඛී අඹගහෙන් අඹගෙඩියක් වැටුණම
ගුවන් මුකර්ජි නැන්දගේ පොල් ගහෙන් පොල් ගෙඩියක් වැටුනම දුර්ගා ඉක්මනට ඒවා ඇහිඳලා අම්මට ගෙනල්ලා දුන්නා. ඒ නිසා මුකර්ජි නැන්දා දුර්ගත් එක්ක කේන්තියෙන් හිටියේ. දුර්ගා එහෙම කළේ අම්මා කොච්චර අමාරුවෙන්ද ඔවුන්ට කන්න බොන්න දෙන්න කියලා ඇය දැනගෙන හිටපු නිසා. දුර්ගා කොච්චර ගෙදරට හිතවත්ව වැඩ කළත් සර්වජයා නිතරම දුර්ගට බැන්නා, ගැහුවා, පොඩි වැරද්දකටත් ගෙයින් එළියට දැම්මා. දිනක් රාත්‍රියේ නිදාගන්න යනකොට තමන්ගේ ලේ ගලන කන දුර්ගා අපූට පෙන්නුවා. අම්මා දීපු පහරකට තුවාල වෙලා. කොච්චර බැන්නත් ගැහුවත් අම්මා ගැන අහිතක් හිතුවේ නෑ දුර්ගා. ඉසි කෙනෙක් ගැන අහිතක් හිතුවේ නැහැ. දුර්ගගේ කාරුණික අහිංසක සුන්දර හිත නිසා. වෙලාවකට අපූට හිතුණා අක්කට කවුරුත් ආදරය කරන්නේ නැද්ද කියලා. 76 වෙනි පිටුවේ ඒ ගැන මෙහෙම සඳහන් වෙනවා. අක්කාගේ හිසකෙස් ඉදිරියට වැටි සුළඟේ සෙලවෙන විට අක්කා ගැන දැඩි ආදරයක් ඇතිවන්නේ මන්දයි ඔහුට නොදැනේ. අක්කාට කාත් කවුරුවත් නැතයි යන අදහස කෙසේ ඇතුළු වුණාදයි කිව නොහැක. ඈ කොහේදෝ සිට තනිවම පැමිණ සිටි. ඇයට මෙහි හිතමිතුරෙක් නැත. ඇගේ දුක නිවන්නේ කෙසේද? මේ තමයි අපෝට තමන්ගේ ආදරණීය දුර්ගා අක්කා ගැන ඇතිවෙච්ච හැඟීම. ඒ ගමේ හිටපු ගෝකුල නැන්ද වරක් දුර්ගාට මෙහෙම කිව්වා. 158 වෙනි පිටුවේ. ඇය දුර්ගාගේ නිකට අල්ලා මදක් එසවුවාය. දුර්ගා දේවතාවගේ රූපේ වගේ ලස්සන මූණු පොඩ්ඩ. තාත්තට දෑවැද්දට දෙන්න සල්ලි නෑ කියලා අඩුපාඩුවක් වෙන්නේ නෑ. ගෝකුල නැන්ද එහෙම කිව්වා. ඒ ගමේ හිටපු සම වයසේ දැරියන් අතර දුර්ගා අතිශයින් සුන්දරයි. ඒ වුණත් ගමේ වැඩි හිටියෝ දුර්ගා තමන්ගේ නිවසට එනවට කැමති වුණේ නෑ. ඒ ඔවුන් අසරණ නිසා, මිල මුදල් නැති නිසා. දැන් දුර්ගගේ වයස අවුරුදු 10යි. විවාහ වෙන වයස. ගෝකුල නැන්දගේ ඥාති පුත්‍රයෙක් ඉන්නවා නිරෙන් බාබු කියලා නීති ශිෂ්‍යෙක්. ඔහු වරක් නිවාඩුවට ගමට ආවා. එතකොට ගෝකුල නැන්ද කිව්වා දුර්ගව විවාහ කරගන්න කියලා. දවසක් අතරමඟදී නිරෙන් බාබුට දුර්ගව මුණ ගැසුණා. දුර්ගව දැකලා ඇගේ සුන්දරත්වයෙන් ඔහු මවිතයට පත් වුණා. 167 වෙනි පිටුවේ ඒ ගැන මෙලෙස සඳහන් වෙනවා. මීට පෙර දුර්ගා දෙස නිරෙන් හොඳින් බලා තිබුණේ නැත. ඇගේ දෙනෙත්වල පැවති සුන්දර ස්වභාවය ඔහු දැන සිටියේ ඇගේ සොහොයුරු අපූගේ දෙනෙත්වල පමණි. ගම කෙළවර ඇති පාළු අඹ හා මූණමල් ගස් වැටියේ ඇති ගැඹුරු නිල්වන් බව හා මුදු බව ඒ ලොකු දෑස්වල රැඳී ඇති සේය. සෝභාදහමේ සුන්දරත්වයේ ප්‍රතිමූර්තියක් බඳු දුර්ගගේ රූපය ඔහු තුල මවිතයක් ඇති කළා. ගෙදර ඇවිල්ලා ගෝකුල නැන්දට ඒ ගැන පැවසුවා. ගෝකුල නැන්ද සර්වජයාලව හම්බ වෙන්න ගිහිලා නිරෙන් බාබු ගැන විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා දුර්ගගේ දෙමව්පියන්ට. දුර්ගගේ දෙමව්පියන්ට කිව්වා නිරෙන් බාබුගේ දෙමව්පියන්ට මේ ගැන දන්වලා අරින්න කියලා. ඒ අතරෙදි නිවාඩුව අවසන් වෙලා නිරෙන් බාබු නගරයට ගියා. සර්වජයා තමන්ගේ ස්වාමි පුරුෂයාට කියලා ලිපි ලිව්වා නිරෙන් බාබුගේ දෙමව්පියන්ට. නිසා අපි ඉතුරු කොටසට යමු. මම හිතනවා ඔයාලට ඒ කෘතිය පිළිබඳ ඒ කෘතියේ සඳහන් වන කතා ප්‍රවෘත්ති කතාව මොන වගේ කතාවක්ද තියෙන්නේ කියලා යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ ඇති. හරිද? ඒතර පුස්තකාලවල මේ පොත්පත් තියෙනවා. ඔයාලට විවේක ලැබෙන වෙලාවට ඒවා අරගෙන කියවන්න රස විඳින්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි මෙහි චිත්‍රපටයේ තිබුණු යම්කිසි කොටස පොඩි වීඩියෝ එකක් බලන ඉමු. දුර්ගා තමන්ගේ මල්ලි සමග ඒ ගත කරපු කාලය පිළිබඳව කියවෙන පුංචි වීඩියෝ එකක් තියෙනවා. හරි, බලමුකෝ මේක. දුර්ගා සහ අපූ මල්ලි.
හරි හොඳයි පුතේ මම එහෙනම් එවන පිළිතුරු වල හොඳින් කියවන්න ඕනේ ප්‍රායෝගික අභ්‍යාස යටතේ අංක 1ට අදාළ පිළිතුර මම ගෲප් එකට දානවා